ඕ ඇතරම මම හය විකට් එකගෙන මම මේ පා ට්‍රයි කරේ මට පිත්තෙන් මගේ කණ්ඩායමට මොකද්ද කරන්න පුළුවන් දේ මොකද මන් දන්නවා මට පිත්තෙන් කණ්ඩායමට මොකද්ද කරන්න පුළුවන් කියන දේ ඉතින් මම මගේ ඇත්තටම පර්සනල් ටාගට් එකක් තිබුණා මම ටූර්නමන්ට් එක පටන් ගන්න කලින් මම ගොඩක් වර්ක් කරා මගේ බැටින් එක මම හිතන්නේ මම ඒක ඒ වර්ක් කරපු දෙයින් මම දෙයක් ලබනවා මේ වෙනකොට ඉන්ජරි එකේ තත්ත්වෙ පොඩ්ඩක් මම හිතන්නේ ඒක ටයිට්නස් එකක් මම හිතනවා මම හෙට මැච් එකේ මම මට 100% ක්‍රීඩා කරන්න පුළුවන් වෙයි කියලා ඔව ඇත්තරම මන් දන්න චන්දයායට මොකක්ද කරන්න පුළුවන් කියලා බැස්මන් කෙනෙක් ඉදිෙන මොදයා අපිට ප්‍රූ කරලා තියෙනවා යට මොනවගේ ක්‍රීඩකෙද කියන මහිතන්න නැශනල් ටීම් ලත් මේ වගේ ලීග ලතයා හොඳට පොෆෝම් කරපු කෙනෙක් සහ පොෆෝම් කරමින් ඉන්න කෙනෙක් මහිතන්න ඉතින් මගේ පාට්ටක ඇවිල්ල මට ඉක්මනි ලකුණු ලබාගන්න ගෙති එයා වගේ බැස්මන් කෙනෙක් එයා පැත්තින්නකොට මට මගේ සුපුරුදු පාරවල්වලට යන්න මොකද මට කිසි බයක් නැහැ මොකද මන්දන්න ඇන්ජුලෝ මැතිවස් ඉන්නවා ඊට පස්සේ බැට් කරන්න අසිෆ් අලි ඉන්නවා මන්දන්න එයාලට හොඳින් බැට් කරන්න පුළුවන් ක්‍රීඩකයෝ ඉතින් මට ඒක නිසා මං චන්දයත් එක්ක බැට් කරද්දී බැලුවේ පුළුවන් තරම් අපි දෙන්න ඕවර්ස් ප්‍රමාණයක් බැට් කරන්න මොකද අපි ඉක්මනින් විකට් තුනක් ගිය නිසා අවසාන ප්‍රෙස් කන්ෆරන්ස් එකේ ඔබ තනතිරු පිළිබඳව කතා කරා දැන් සෑහීමකට පත් වෙනවා තනතිරු පිළිබඳව ඔය අද මැච් එක හොඳට බැලුවනම් අපිට තවමත් දැක ගන්න පුළුවන් ස්පිනර්ස්ලාට කොච්චර වාසිදායකද මේ තනතිරු කියන එක මං හිතන්නේ අපි එකම තනතිරුවේ දැන් තරඟ මම කොළඹ ඇවිල්ලා මේ තනතිරුවේ දැන් තරඟ හතරක් විතර ක්‍රීඩා කරා එකම තනතිරුවේ මං හිතන්නේ අපිට පුළුවන් නම් තනතිරු මීට වැඩිය ටිකක් හොඳට කරන්න මං හිතනවා මේ ලකුණු අපි මේ අමාරු තනතිරු වලත් මේ ලකුණු ලබා ගන්න ලකුණු ප්‍රමාණය මං හිතන්නේ හොඳ තනතිරුවක් දුන්නොත් මං හිතන්නේ බැට්ස්මන්ලා මීට වැඩිය ලකුණු ලබා ගන්නේ මීට වැඩිය හොඳ තරඟ බලාපොරොත්තු වෙන්න පුළුවන් මොකද අපි දැක්කා අපි බෝල් කරනකොට අපේ ස්පින් එකත් එක්ක ගොඩ අනිත් ටීම් ස්ට්‍රගල් කරනවා පන්දුවට පහර දෙන්න ඉතින් මං හිතන්නේ ඇත්තට මේක නායකෙක් සහ අපේ ටීම් එක දිහා බැලුවම මේක අපිට හොඳයි. හැබැයි මං අපි ඉදිරියට නමක දක්ෂ ක්‍රීඩකයෝ වෙනවා නම් මම හිතන්නේ අපි මේ තරගාවලිය තව සැලසුම් නැතුව හොඳින් හොඳ තනතිරු වල තව දවස් අරගෙන ක්‍රීඩා කරන්න ඕන.